දන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ හිටපු විපක්ෂ නායකතුමා මේට වැඩිය බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි කියන එක අපි විශ්වාස කරන්නේ. ජනාධිපති මැතිවරණයකදී ජනවරමක් ලබා දීලා තියෙනවා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට. එතකොට දැන් එතුමා මේ මැතිවරණයේදී මම අගමැති අපේක්ෂක කියන යනවයි කියන එක මම හිතන්නේ රටේ ජනතාවත් ඒ දිහා බලයි වෙනස් විදිහකින්. ජනාධිපතිවරයාත් මේ බලයට පත් වෙච්ච දේශපාලන ව්‍යාපාරයත් රටට මැතිවරණයට කලින් දුන්නු පොරොන්දු ඉටු කරලා හොරු අල්ලනවාය කියලා කියපු බරපතල ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරන එක මේගොල්ලොන්ගේ දේශපාලන යුතුකමක් හැටියට අපි සලකනවා. සාම්ප්‍රදායික විපක්ෂය කරන්නේ හැම දෙයකටම විරුද්ධ වෙන එක. හැම දෙයකටම විරුද්ධ වෙන එක නෙවෙයි. විරුද්ධ විය යුතු තැන්වලදී විරුද්ධ වෙන්න ඕනේ. ඒ වගේම සහයෝගය දිය යුතු තැන්වලදී සහයෝගය දෙන්න ඕනේ. දැන් රටට විඳ කරපු ගෑස් සිලින්ඩර් කණ්ඩායම මොනවා කිව්වත් ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. අපි අද මේ රටේ 143කට එහා පැත්තේ ජනතාවගේ ප්‍රසාදය දිනාගත්ත කණ්ඩායමක් අපි බොරු කියපු නැති කණ්ඩායම. මතක තියාගන්න මේ මැතිවරණයේදී හැම කෙනාම තමුන්නාන්සලාගේ ඡන්දේ ළඟනේ. ඔය ඔක්කොම ඡන්දේ ළඟ එන්නේ අපේ ඡන්දෙන් බලයට පත් වෙලා අපිටම ගහණ්ඩයි. අපේ ඉලක්කය තමයි ආසන 120ක් විතර ප්‍රමාණයක් සඳහා ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය වීම. අපි ඒකයි කිව්වේ අපේ සන්ධානයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා හැටියට අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරනවායි කියලා. අපි කියන්නේ ඒක හොඳ අවස්ථාවක්. විපක්ෂ නායකයට අදහසක් තියෙන්න ඕන රටේ පාලන බලය ගන්න දේශපාලන බලය ගන්න විපක්ෂය කියන්නේ ඒකනේ. නමුත් මේ විපක්ෂ නායකවරට එහෙම අදහසක් නැහැ. ඔහුට ඕන හැමදාම විපක්ෂයෙන්. විපක්ෂයත් අහිමි වෙන කාලේ ඉතාම ඉක්මනින් එනවා. අපි පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා තමයි සන්ධාන පිහිටවන්නේ. පක්ෂයේ පාවා දුන් කොටසක් හිටියා. ඔවුන් සම්බන්ධයෙන් අපි කිසිම ආකාරයකින් ඔවුන්ගේ ඉල්ලීම් සලකා නොබලන බව. ඉතින් ඒ ස්ථාවරයේ අපි පක්ෂයක් හැටියට අදටත් ඉන්නවා. මහමැතිවරණ ව්‍යාපාරය ශක්තිමත්ව ක්‍රියාත්මක කරලා මේ ඉලක්කය පාර්ලිමේන්තු බහුතරය දිනාගෙන ඉන්පසු සිදුවන දේවල් ටික කොහොම හරි ගන්නවයි කියන කතාව නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ අපි ජයග්‍රහණය කොහොමද මේ දේශපාලන කටයුතු කොහොමද අලුත් කණ්ඩායමක් එක්කද යන්න බලාපොරොත්තු කොහොමද පාලන කට්ටියයි අලුත් කට්ටියයි ඔක්කොම ඕලෙමයි තමයි ඉන්නේ අපේ අපේක්ෂකයෝ කැප වෙලා වැඩ කරොත් මේ ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ අපිට. දැනට තියෙන තත්ත්වය හොඳයි. හැබැයි මහන්සි වෙන්න ඕන හොඳයි කියලා අත්තකට වෙලා අයිය. සියලු දෙනාට උමනා වෙලා තියෙනවා ජාතික ජනබලවේගය සමග අත්ඇල් බැඳ ගන්න. ඒ නිසා අපි මේ මහත්තුරු හැමෝටම කියන්න ඕනේ ජාතික ජනබලවේගයේ නායක අනුරදසානායක සහෝදරයා ජනාධිපති වෙන්නේ නැහැ කියලා කැට තියපු අයද කැට පැත්තකින් තියලා පිට දෙන්න ඇවිල්ලා තිනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට. අපි කියන්න ඕනේ සෝරි මහත්තුරුනි ජනතාව ජාතික ජනබලවේගෙත් එක්ක එකතු වෙලා තියෙන්නේ.